මට දැනගන්න තියෙන්නේ ස්වාමීනි ඔබ වහන්සේ කිව්වා අර කෙනෙක් අපිට දෙයක් කරාම අපි ශාප කරන්න වෛර කරන්න හොඳ නැහැ. ඒක අපි පොඩි කාලේ ඉඳන්ම අපිට කුරුතු වෙච්ච දෙයක්. එතකොට යම් කෙනෙක් අපිට කරදරයක් මොන හරි නින්දා අපහාසයක් කෙරුවා. එතකොට අපි එයාලට ශාප කරන්නේ නැහැ. වෛර කරන්නෙත් නැහැ. අටලෝ දහමට සෝභා ධර්ම විසින් එයාලට දඬුවම් දෙයි කියලා අපි එතනින් අයින් වෙනවා. දඬුවම් දෙයි කියලා හිතන එකත් වැරදි. ඒ පුද්ගලයාටත් යහපතක් වේවා කිව්වොත් නම් හරියට හරි මෙත්තානුස්සතිය. එතකොට යම් දෙයක් ඒක නිසා අපි ඒ පුද්ගලයා වරදක් කරේ මොනවා හරි ඒ පුද්ගලයාට අවශ්‍යතාවයක් තියෙන නැති නොදැනුවත්කමක් නැති අඥානකමක් වෙන්නත් පුළුවන් කර්මයක් වෙන්නත් පුළුවන්. ඉතින් ඒක නිසා ඒ පුද්ගලයා කරගන්නා කර්මය ඔබ කරගහ ගන්න විදිහට ආයි කර්මයක් කරන්න හොඳ නැහැ. එහෙම. ඒතර යම් දවසක අපි ඒක අමතක කරලා ඒක මතකෙන් ඒක අමතක කරනවා විතරක් නෙමේ ඔබට ඒ කරපු දේ ඔබට ගැළපෙන්නේ නැත්නම් ඔබට තරහක් එන්න පුළුවන්. තරහ අයින් කළා ඒ පුද්ගලයා කෙරෙහි මෛත්‍රියක් අනුකම්පාවක් ඇතුව මෛත්‍රී කරන්න. එතකොට ඔබේ හිත පිරිසිදු වෙනවා. ඒතර ස්වාමිනී දැන් එහෙම වෙලා අපේ කරපු දෙයට නෙමේ හරි වෙන දෙයකට හරි යාට යම් දවසක මොන හරි දෙයක් උණු මොහොතක ඒක ගැන කල්පනා කරන්න එපා හිතන්නත් එපා. ඒක ධර්මතාවයේ ඒක කර්ම නියාමයට පවරන්න. කවුරු හරි අපිට කියනවා අහවලාට අහවල දේ වෙලා තියෙනවා. ඒකට සතුටු වෙන්නත් එපා. ඔව් එතකොට ඒ මොහොතේ අපි කොච්චර කිව්වත් හිතේ යටින් සියුම් සතුටක් නොදැනී ඇවිත් අහපව් අපි ඒක පෙන්වන්නේ නැහැ. එතකොට ස්වාමිනේ ඒක ද්වේෂයද කියලා. ඔව් ඒක පොඩ්ඩක් එහෙම කරොත් ඒක අර එහෙම කරන එක සතුටු වෙන්න කාරණයක් උද්දාමයට කාරණයක් නෙමෙයි. ඉතින් ඒ උද්දලයට ඒත් අනුකම්පා කරන්න ඕනේ. එතකොට ස්වාමිනේ ඒවිල්ලේ අපිට අර සියුම් සතුටක් දැනුන එක අපේ හිතේ තැම්පත් වෙනවා. ඔය සතුට පිනව පිනව ආස්වාදනය කරන්න එපා. දේශය නිසාද තැම්පත් ඒක දේශය නිසා ඇති වූ සතුටක්. අවසරයි ගරු රහතන් වහන්සේ.